වෛරස් විසබීජ සියල්ල සෝදාහැර ගත රන් පැහැගන්වයි වෙන්ඩොල් වෙනිවැල් ඔරිජිනල්. මං හිතනවා මේ දවස්වල පුවත් මවන චරිතයක් වෙච්ච මට සිද්ධ වෙච්ච අසාධාරණේ මං හිතන හැමෝම දන්නවා. ඉස්සලාම් මගේ ආදරණීය මාධ්‍ය සොහොයුරන් සියල් දෙනාගේම අවසරයි. මාධ්‍ය නොහිටින්නට මට ඇත්ත හෙළි කරන්නට ප්ලට්ෆෝම් එකක් නැති වෙනවා. ඒ නිසා ඔයගලන්ට ස්තුතියි ඇත්ත රටට ලෝකෙට හෙළි කරාට. ඉතින් මම හිතන්නේ ආදරණීය අරගලයකින් පස්සේ මගේ දක්ෂිණාංශික හැඟීම් මතවාදයන් දරන කෙනෙක් විදිහට මම ගිහිල්ලා මගේ පක්ෂය තෝරගන්නවා. මම දමිතා අබේරත්න කියන කලා ශිල්පිනියගේ මෙදිලා පක්ෂය තෝර ගැනීම නිසාම, කියන්නේ දමිතා අබේරත්නට ආදරය කරපු ගොඩාක් පාක්ෂිකයෝ වගේම පාක්ෂිකයෙන් නොවන සියලු දෙනාම මට තිබ්බ ආදරේ නැති වෙනවා. හැබැයි මම ඒ අපි හිතමු වාමාංශික කඳවුර සහ අනිත් කඳවුරු ඔක්කොම ගත්තොත් මේ කියන සියලු කඳවුරු වල මිනිසුන් 1,27,00,000 විතර ඉන්නවනේ. එතකොට 1,43,00,000 ගත්ත කඳවුරත් එක්ක තමයි මම හිටගත්තේ. කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගයත් එක්ක. හැබැයි ඒ හිටගත්ත මට තමයි මේ මගේ තමයි බෙල්ල කැපෙන්නේ, බෙල්ල කපන්නේ ඇත්තටම. මට තමයි කනේ පහර වදින්නේ. ඉතින් කාන්තාවක් විදිහට හැමදාම වුණුනේ මං අරගලයට ආවෙත් කාන්තාව සහ දරුවෝ වෙනුවෙන් අරගල කරන්නට. මම ඒ හිටගත්ත තැන ඒ විදිහටම හිටගෙන මගේ සටන මේ ආරම්භ කරන්නේ දෙවැනි අරගලයක් විදිහට. මං හිතන්නේ ඒ කාන්තාව සහ දරුවෝ කියන කොටස වෙනුවෙන් දැන් අද මට මේ වෙලා තියෙන කාන්තා හිංසනයක් නැත්තර මේ කෙනෙක්ගේ අයිතියක්. මං පුරවැසියෙක් විදිහට මගේ අයිතියක් ඡන්දෙ ඉල්ලන එක, ඒ අයිතියට කරපු නිග්‍රහයක් නිගාවක් මේ සමගි ජන බලවේගය කරලා තියෙන්නේ. ඉතින් එතනදී ගොඩක් මං හිතන්නේ කල්පනා කරා මොකද්ද මේ සිද්ධ වුණේ කියලා. මං හිතන්නේ එහෙම පෙරලිකාර චරිතවලට, එහෙම අභියෝගාත්මක චරිතවලට සමහර පක්ෂ බයයි. විශේෂයෙන් කලා ශිල්පිනියක් හෝ ශිල්පියෙක් එහෙම වෙනකොට ඒ අය බයයි. ගොඩක්ම ඒ අයගේ පක්ෂේ වෙනවට වගේම අනිත් පක්ෂේ හිටියත් බයයි. අනිත් පක්ෂවල ඒ අය හිටියත් බයයි. ඒක තමයි ඇත්ත. හැබැයි කොහොම වුණත් මම තෝරගත්ත කඳවුර ඒ 1,43,00,000 ගත්තුවේ සමගි ජන බලවේගය විසින් මට සිදු කරන අසාධාරණය. මං අහන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන පක්ෂයක ප්‍රතිපත්තිගරුක පක්ෂයක කටයුත්තක් නෙමෙයි. ඒක මම ඉතාම පහත් ලෙස නිර්දය ලෙස හෙලා දකිනවා. කලා ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට විතරක් නෙමෙයි මේක XYZ කියන කොයි පුද්ගලයාට වුණත්, කොයි අංශයක පුද්ගලයෙක්ට වුණත්, මේ රටේ මොන පුරවැසියාට වුණත් ඒ කරපු අසාධාරණේ අතිශය විරුද්ධයි. ඉතින් මම කාන්තාවන්ට විශේෂයෙන් මේ වෙලාවේ කියනවා මේ සමස්ත කාන්තාවන්ට ගහපු පහරක්. ඒ කියන්නේ ඔබ මං හිතන්නේ ඡන්ද අයිතිය කියන එක ඔබේ මගේ අපි හැමෝගෙම ඒ අයිතියට ගහපු පහරක්. ඉතින් ඡන්දේ ඉල්ලන එක මගේ වගේම ඔබෙත් අයිතිය. මම හිතන්නේ මේ රටේ 2,20,00,000 මිනිස්සු සියලු දෙනාම දේශපාලනඥයින් වෙනවා නම් හොඳයි. මොකද එතකොට 225කට සෙල්ලම් කරන්නට හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ හිටගත්ත තැන ඒ කාන්තාව අයිතින් වෙනුවෙන්, දරුවන්ගේ අයිතින් වෙනුවෙන් සටන් කරන්න ඕනේ කියන තැන, හඬක් නැති කාන්තාව වෙනුවෙන් හඬක් නගන්නට, ඔවුන්ගේ හඬවන්නට මං හිතනවා කලා ශිල්පිනියක් විදිහට වගේම මිනිස්සෙක් මේ රටේ පුරවැසියෙක් විදිහට මට ගෞරවයක් ලැබිච්ච තැනක මම මේ ඉඳන් ඉන්නවා කියන විශ්වාසය මට දැන් තියෙනවා. සහ මට පාර්ලිමේන්තුවට යනවාද නැද්ද කියන එක නෙමෙයි, මට මං හිතපු වැඩ කොටස කරගෙන යන්නට මෙතුමා සහ ගිහානි වීරසිංහ මගේ ආදරණීය සොහොයුරිය මගෙන් මං හිතන්නේ කතා කළා, ඇහුවා අක්ක මොකද්ද වාගන්න තීරණය කියලා. ඉතින් මං එතුමියටත් මේ වෙලාවේ මගේ විශේෂ ගෞරවය පුද කරනවා. මොකද මං හිතන්නේ කාන්තාවකට ඒ වගේ කරදරයක් මොන හරි ඒ වගේ අසාධාරණයක් වෙච්ච තැනකදී එතුමියත් කාන්තාවක් විදිහට
මට කතා කළ අකි ඔළුවෙන් වැටෙන්න එපා. මන් දන්නවා අකිට මේ රටේ කරන්න ඕන වෙලා තියෙන වැඩ කොටස මොකද්ද කියන එක. ඒ වැඩ කොටස කරන් යන්නට අකිට ප්ලැට්ෆෝම් එකක් අපි දෙන්නම්. අකි එන්න අපිත් එක්ක වැඩ කරමු. ඉතින් මං හිතනවා මේ පෞගිය දවස් කීපයෙන් පැවැත්වෙන සාකච්ඡා වටයකින් පස්සේ මම තෝරගන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධානය, ජාතික සන්ධානය DNA, Democratic National Alliance, DNA. මම හිතන්නේ හැමෝටම ලේසි මතක තියාගන්නට. ඉතින් අපිත් එක්ක අපේ පක්ෂෙත් එක්ක මම හිතනවා දැන් මම සමගි ජනබලවේගයේ සියලු තනතුරු වලින් සහ මම සමගි ජනබලවේගයේ තනතුරකට කියලා දැරුවේ වනිතා බලමණ්ඩලයේ විධායක නිලධාරිනියක් වෙච්ච එක විතරයි. ඉතින් ඒ සියලු තනතුරු වලින් මම මේ මොහොත වෙන විට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මට උදව් කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මං ඉවත් වෙනවා. ඉතින් ඒ බවත් මම මෙතෙන්දී දැනුම් දෙනවා එයාට. ඒ වගේම අද මම මේ අඩිය තබන උත්තරීතර මොහොතක් කියලා හිතලා අපිට DNA අපේ කණ්ඩායමත් එක්ක ඉන්නවා. මම හිතන්නේ කණ්ඩායම් 12ක් එකතු වෙලා. ඉතින් පාටිපක්ෂ වගේම අපිට පුළුවන් වේවි රටක මං හිතනවා දේශපාලනික වශයෙන් අපි ගත්තොත් ඡන්දෙක දෙhari අපි දන්නවා බහුතර බලයක් දීම ඕනම කෙනෙකුට මේ වෙලාවේ අතිශය භයානකයි. ඒ බහුතර බලයක් දෙන එක අපි දැක්ක පහුගිය යුගයේම අපි ඒ නිසා මේ රට විනාශ වෙච්ච විදිහ. ඉතින් ඒ නිසාම රටේ මෙවැනි මේ අලුත් කණ්ඩායම් වලට ඉඩක් දෙන්න, බලය බෙදලා දෙන්න. මොකද බලය බෙදිච්ච තැන ඔබ වෙනුවෙන් සටන් කරන්නට ඉන්න පිරිස වැඩි වෙනවා. ඔබේ හැඟීම් වෙනුවෙන්, ඔබේ හැඟීමට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් සටන් කරන්නට ඉන්න පිරිස වැඩි වෙනවා. ඉතින් ඒ නිසා කිසිම කෙනෙකුට ලොකු බලයක් දෙන්නට යන්න එපා. අපි අලුතෙන්ම ගොඩ නැගෙන අපිත් එක්ක එකතු වෙන්න, විශේෂයෙන් අපේ ප්‍රඥප්තීන්, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් අපි ඉදිරියේදී ඔබ සියලු දෙනාට දැක ගන්නට එළි දක්වනවා. ඉතින් අපිත් එක්ක ඉන්නේ දැවැන්ත කණ්ඩායමක් ඉන්නවා. බොහෝ උගතුන්, බොහෝ විද්වතුන් ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාත් එක්ක මං හිතන්නේ මට නිදහසේ මනුස්සයෙක් විදිහට සභාපතිතුමාට ගිහිල්ලා කතා කරන්න පුළුවන් මෙන්න මේ දේ, මෙන්න මේ අයට සිදුවිය යුතුයි සභාපතිතුමනි කියලා මට සහෝදරයෙක් එක්ක වගේ ගිහිල්ලා කතා කරන්න පුළුවන් කෙනෙක් මට ඉන්නවා. ඉතින් මං හිතනවා ඒක තමයි කෙනෙකුට තියෙන ලොකුම හයිය, මං හිතපු වැඩ කොටස කරන් යන්නට. ඉතින් මං ආදරෙන් මේ වෙලාවේ කියනවා මං අද ඉඳන් DNA පාටි එකේ පාක්ෂිකයෙක් නෙමෙයි, මම පාටි එකේ සමාජිකයෙක්. ඉතින් මිස මොහන්ට මොන හරි කියන්න තියෙනවද? සා අපි විදායක කමිටුවෙන් අපි තීරණය කළා මෙතුමිය අපේ ක්‍රමවේදයක් තියෙනවා ජාතික ලැයිස්තුවෙන් නොමිනේෂන් එකක් දෙන්න. අපි ඒ අනුව මෙතුමියට හැකි පළවෙනි අවස්ථාවෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි තව මේ මහමැතිවරණතුම තමයි මාසය සමගි ජනබලවේගයේ හිටියනම් මුතුමිය දැන් ජාතික ලැයිස්තුවෙන් හරි මා පාර්ලිමේන්තුවට ඇතුළට යන බලාපොරොත්තුවක් තිබුණේ ඒ බලාපොරොත්තුවක් මම තවදුරටත් සමගි ජන බලවේගෙන් සාධාරණ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ නායකත්වය මට කියන්නෙම එතුමා දැනන් හිටියේ නෑ මේ තීන්දුව ගැන කියලා. මම හිතන්නේ එතුමා නොදැන තීන්දුව తీරන ගන්න බෑ. ඉතින් මම බලාපොරොත්තුෙන් ඉන්නවා එතුමාගේ සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කිව්ව ඡන්දයෙන් පස්සේ. ඉතින් ඡන්දයෙන් පස්සේ එතුමාට මම වෙනුවෙන් ඉටු කරන්නට සාධාරණයක් ඉතුරු වේවිද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් ඉතින් ජාතික ලැයිස්තුවෙන් දැන් ඒ අයට කොහොමටත් මෙතනින්ම නොදෙන එක එතනින් දෙයි කියලා මම කොහොමටත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සහ මම මේ කණ්ඩායම තෝරගත්තෙත් පාර්ලිමේන්තුවට ගියා හෝ නැතුණත් අපිට පුළුවන් වැඩ කොටස කරන්නට, අපිට පුළුවන් පක්ෂයක් විදිහට ගොඩ නැගෙන්නට, අපිට පුළුවන් රටේ මිනිස්සුන්ගේ මේ අපි එදිනදා කතා කරන ටොපික්ස් වල රටේ සිදුවෙන්න ඕනේ බොහෝ දේවල් කතා කරන්නේ නැහැ අපේ රටේ. අපිට කතා නොකරන සියලු මාතෘකා වෙනුවෙන් හඬක් නගන්නට පුළුවන් කණ්ඩායමක් විදිහට අපි මං හිතන්නේ රටේ ඉදිරි අනාගතයේදී ලොකු තැනකට යන්නට අපි ඒ විශ්වාසයෙන් වැඩ කරනවා. ඉතින් මං හිතනවා ඒ විශ්වාසයෙන් වැඩ කරන්නට විශේෂයෙන් රටට ජාත්‍යන්තර සම්මාන ගෙනාපු රටේ මිනිසුන්ගේ ආදරය දිනාගත්ත කලාශිල්පිනියක් විදිහට මටයි කියන වටිනාකම දෙන තැනක ඒ තැන මම
තෝරගත්ත කියන හැඟීම මට අද තේනවා. ඉතින් ඒ මේ තැනත් එක්කමද විශ්වාසයෙන් ගමනක් යන්නට පුළුවන් කියන හැඟීම තියෙනවා. ආයි මෙතුමාගේ සභාපතිතුමාගේ මේ වචන වලට මට අද දැන් මේ දීපු පොරොන්දුවට බොහොම ස්තුතියි. හැබැයි සභාපතිතුමනි, ඔබ වැනි කෙනෙක් ඒ තැනට යන්න මම සුබපතනවා. ඒකට හේතුව මම දන්නවා, ඔබටත් මම දන්නවා, ආදරණීය අපේ ගිහණි සොහිරිටත් බොහෝ දේවල් නොපෙනී කරන් ගිය කෙනෙක් ගිහණිත් මම දැනුවත්ත බොහෝ අය වෙනුවෙන්. ඉතින් විශේෂයෙන් අපි දන්නවා මේ රටේ LGBTQ කියන ක්‍රවුඩ් එක ඒ අය වෙනුවෙන් ලොකු සේවයක් කරන් ගියා එතුමිය. මොකද ඒ අයට හඬක් නගන්නට ප්ලැට්ෆෝම් එකක් නැති තැන ඇය ඒ අයගේ හඬ බවට පත් වුණා කාලෙක, යුගයක. ඉතින් මං හිතනවා අපිට මේ වගේ කල්පනා කරන්නට, නියෝජනය කරන්නට ගොඩක් තැන් තියෙනවා රටේ. ඉතින් මේ දේවල් අපි කතා නොකරන මේ දිනදා පුවත්පත්වල යන මාතෘකා විතරක් නෙමෙයි, මේ රටේ පුවත්පත්වල යන්නේ නැති බොහෝ තැන් තියෙනවා කතා කරන්නට යුතු, කතා නොකෙරෙන. ඉතින් අපි ඒවා සොයාගෙන ගිහිල්ලා කතා කරන්න, සහ අපි පක්ෂ විපක්ෂ මතන ආණ්ඩු පක්ෂ වගේම විපක්ෂයේ අද ඊළඟ විපක්ෂය වෙන්නේ කවුද කියලා අපි බලන් ඉමු. මේ කියන සියලු කණ්ඩායම් වලට ලොකු ප්‍රෙෂර් ගෲප් එකක් වෙන්න අපිට පුළුවන් වේවි. මං හිතනවා ඒක මම හිතන්නේ ඉතාම ප්‍රබලයි. ඒ කියන්නේ හරි තීන්දුවේදී හරි කියලා කියන්නට වගේම වැරදි තීන්දුව ගනිද්දී ඒවට විරුද්ධව නැගී හිටින්නට පුළුවන් ප්‍රෙෂර් ගෲප් එකක් වෙන එකත් මං හිතනවා පක්ෂයක යුතුකම. ඉතින් අපි කණ්ඩායමක් විදිහට අපි අනාගතය දකින, අනාගතය වෙනුවෙන් පෙනී හිටින, රටේ මිනිස්සුන්ගේ හුස්ම වෙනුවෙන් පෙනී හිටින මහත්මයෙක් මගෙත් එක්ක ඉන්නවා, සහ සොහිරයක් ඉන්නවා, සහ අපේ මෙතන මුළු පක්ෂෙම ඉන්නවා, කණ්ඩායමක්ම ඉන්නවා. ඒ කණ්ඩායමත් එක්ක මම රටට සුබවාදී සහ සාධනීය දේවල් එක්ක හොඳ ගමනක් යන්නට කල්පනා කරගෙන ඒ විශ්වාසයෙන් ඉන්නවා මේ වෙනකොට. මේ පක්ෂෙන් මම ප්‍රතිඅග්‍රහයෙන් හරි පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙනවා. මිත්වන්නේ ගිහනිත් කතා කරාට පස්සේ ප්‍රශ්න වලට එනවද? කොහමද? අපිට දමිතා මහත්මිය වෙනදා නම් දුරකථනයෙන් කතා කරන්න පුළුවන්. ඒතකොට දැන් ලියුම් පෙට්ටියට ලියුමක් දාන්න ඕනද ඔබතුමිය අපට? මං හිතන්නේ මාධ්‍ය සහ කලාව මං නියෝජනය කරන්නේ කලාව. ඉතින් කලාවයි මාධ්‍යයි කියන්නේ දෙකම එකට හැමතිස්සෙම පුංචි කාලේ ඉඳන් අද මේ වෙනකන් ඔබ නැත්තම් මගේ ගමන එදාම නවතින්නට තිබුණා. ඒ තරම් මගේ ජීවිතෙත් එක්ක මාධ්‍ය කියන එක සම්බන්ධයි. ඉතින් ආදරණීය මාධ්‍ය සහෝදරින් වන ඔබ මගේ ජීවිතේ හැමදාම මම හිතන්නේ අංක එක, කියන්නේ මාව මේ තරම් ගමනක් අරන් ආපු, මට මේ තරම් වටිනාකමක් දීපු අය විදිහට මං හැමදාම රෙස්පෙක්ට් කරන නිසා ඕන වෙලාවක මගේ දුරකථනයට ගත්තොත් අමතනවා. හැබැයි තැපැල් පෙට්ටියට දාන්න අවශ්‍ය දේවල් ටිකක් දාන්න, DNA එක පුළුවන් තරම් අපි රටේ මිනිස්සු අතරට. දැන් වෙනදා ඔබතුමිය පාරේ හම්බෙද්දී ඊට වඩා ටිකක් වෙනස්. දැන් අදාර ස්වරූපිනියක් ලෙස ෂූටින් එකක් ඉවරලා ආවද? සියල්ල සිදුවන්නේ හොඳටයි කියලා දිනවනේ. මං හැමදේම සුබවාදීව ගත්තා. මං හිතනවා සමගි ජන බලවේගය මට මේ දුන්නේ හොඳ අවස්ථාවක්. ජීවිතේ අත්දැකීම් තුලින් තමයි මිනිස්සේ පරිපූර්ණ මිනිස්සෙක් වෙන්නේ. ඉතින් මම කොතනක දිවත් ආපහු හැරෙන්නට සූදානම් මිනිස්සෙක් නෙමෙයි. මං අරගලේදිත් අරගලේ ඉවර වෙන දවස වෙනකම්ම හිටපු කෙනෙක්. ඒ වගේම මගේ දෙවැනි අරගලේ මේ අරගලෙත් ජයග්‍රාහී මාවතක් වෙනකන් ඇවිල්ලා තමයි මං කවදා හරි සමු ගන්නව නම් සමු ගන්න. නෑ, ඒකට අපි රිට් ආරක්ෂාවක් ඉල්ලලා තිනවා. මේ ඒකයි මේ කියන ප්‍රතික්ෂේප කරපු ක්‍රමවේදය වැරදි කියලා. මොකද එතන ඉඳලා තිනවා, ඒකේ මේ ලිස්ට් එකේ අංක එක දිස්ත්‍රික් නායකය ඉඳලා තිනවා. ඉන්නකොට තමයි බාර දීලා තින්නේ. එතකොට ඒක වීඩියෝ වල තිනවා, ඒක රෙකෝඩ් වෙලා තිනවා, එයා එතන ඉන්නවා කියලා. එතකොට එතුමා ඉස්සරහා බාර දීලා තිනවා. ඉතින් ඒක මම හිතන්නේ, ඒක නම් මම ඉදිරියට කතා කරන්න බෑ. මේක ශේෂාධිකරණ ඉස්සරහා තියෙන ප්‍රශ්නයක්. මම මේක ගැන කතා කරන්න කැමති නෑ. ඒක ඔබතුමාට අද හෙට දකින්න ලැබෙයි. ඒක එතකොට මේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණොත් ඔබත් ආරගෙන ප්‍රධාන භූමිකාවක් ඔබට හිතුම් නැද්ද? මේ පස්පාලකව මේ මෙහෙම මේ ආරගෙන ඇවිත් ප්‍රතික්ෂේප කරා කියලා කියන කාරණාවට යන්න හිතුනේ අයියා? නෑ, මම ඒක ඉස්සලා කිව්වේ. මම දරන මත
මතේ තමයි. කියන්නේ මම වාමාංශික මතධාරියෙක් නෙමෙයි. මම දක්ෂිණාංශික මතධාරියෙක්. එතකොට මට ඒ වෙලාවේ තෝරගන්නට තිබිච්ච එකම කඳවුර තමයි මම තෝරගත්තේ සමගි ජන බලවේගයේ විදිහට. ඒ කියන්නේ මට ඒ කියන්නේ ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ළඟට යන්නට බෑ. මොකද අපි දැක්ක එතුමා තමයි අපි පොහොට්ටුවේ හිටපු සියලු දෙනාම එකතු කරගෙන ගමනක් යන්නට හැදුවා. සහ අපි දැක්ක පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් එතුමා ජනාධිපතිවරයා වෙනවා. සහ ඒ බහුතරය දීපු කට්ටියව එතුමා රැකගන්නට ඕන වුණා. ඉතින් එහෙම රකින්නට උත්සාහ කරන ජනාධිපතිවරයාත් එක්ක මට යන්නට බැරි නිසා තමයි මගේ මතය මට දරන්නට හැකි ප්ලැට්ෆෝම් එක මම තෝරගන්නේ සමගි ජන බලවේගයේ විදිහට. ඔබතුමිය මේ DNA පක්ෂ ගැන දැනග DNA පරීක්ෂාවකින් පස්සේ දාවේ DNA පක්ෂ ගැන දැනගෙන ආවේ. ඉතින් මං හිතනවා DNA පරීක්ෂාව රටේම ඉන්න අයට කරගන්නට වෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. අපි හැමෝගෙම DNA පරීක්ෂාව කරගන්නට ඕනේ වෙලාවක් වගේ මේ. කොහොම නමුත් අපි සුබවාදී ගමනක් යනවා. මං හිතන්නේ DNA කියන්නේ එහෙම තැනක්, ප්‍රජාතන්ත්‍රවාදය අගේන, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින තැනක්, මිනිස්සුන්ට මනුස්සයින්ට වගේ සලකන තැනක්. ඉතින් මං එකයි කිව්වේ අර බලය බෙදන්නට කියන එක මං පුන පුනා කියන්නේ. මේ අලුත් කණ්ඩායම වලට පුළුවන් රටේ මිනිස්සු වන අපේ බහුතර මිනිස්සුන්ගේ අපි දන්නවා මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ DNA වන අපට පුළුවන් ඔබේ ප්‍රශ්නයට හඬක් වෙන්නට. ඉතින් ඒ හඬවන්නට අපිට අවස්ථාවක් දෙන්න මං ඉල්ලනවා. මම හිතනවා විශේෂයෙන් කාන්තාවෝ, දරුවෝ මේ ඒ වෙනුවෙන් පෙනී හිටින්නට අපි ගොඩක් මේ අපේ ප්‍රඥාතීම්නල වගේ ප්‍රතිපත්ති මාලාවන් වල අපි ඒ වෙනුවෙන් බොහෝ දේ වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසාම මං හිතනවා රටේ කාන්තාවන්, අම්මලවන් ඔබ සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා බලන්න අපි මොනවද අනාගතේ ඔබ වෙනුවෙන් කරන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවට යන්නේ අලුත් මූණු. ඒ කියන්නේ හැම පක්ෂෙම ගොඩක් වෙන අලුත් කට්ටිය එන්නේ. ලොකු චෝදනාවක් ආවා හිටපු ඇමතිවරුන්ට, ඒතකොට නියෝජ්‍ය ඇමතිවරුන්ට, කැබිනට් ඇමතිවරුන්ට චෝදනාවක් ආවා අටවත් පාස් නැහැ කියලා. දැන් පවන කට්ටිය එන කට්ටිය ගහලා දැන් මම ඔකට හොඳ උත්තරයක් දෙන්නම්. කලාකරුවන්ටම දේශපාලනය කරන්න එපා කියලා කියනවානේ. අපි දන්නවා අපේ රටේ කලාකරුවෝ 3 දෙනෙක් ක්‍රියාකාරී දේශපාලනයේ දුනා. ගමිනි ෆොන්සේකා මැතිතුමා, ඒ වගේම විජේ කුමාරතුංග මැතිතුමා, රංජන රාමනායක මැතිතුමා. ඊට පස්සේ දැන් ඔබ කතා කරනනේ අටවත් පාස් නැති අය යවන්න එපා කියලා කිව්වා කියලා. ඒතකොට උගතුන් ගැන මේ තර්ක විතර්ක ගේන්නෙත් ඔබම තමයි. එතකොට නෑ, මම මේ කියන දේ එතකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ උගතෙක් නෙමෙයිද? දැන් මේ තර්ක ගේන්නේ සහ තර්ක බිඳින්නේ අපිම, මේ සමාජයේ ඉන්න අපිම තමයි. එතකොට GL පිරිස් මැතිතුමා කියන්නේ රටේ නීතිඥයින්ට උගන්නන මිනිස්සෙක්. එතුමා උගතෙක් නෙමෙයිද? එතකොට විජේදාස රාජපක්ෂ මැතිතුමා කියන්නේ ඩබල් ඩොක්ටරේට් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඒ අය උගත්තු නෙමෙයිද? එතකොට දැන් ඔබ කියනවා නම් අට පාස් නැති අය ගැන කතා කරනවා නම් අපි දන්නවා, අපි දැක්කා ඉතිහාසයේ ප්‍රේමදාස යුගයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කියන්නේ වැඩි අධ්‍යාපනයක් ලැබපු මිනිස්සෙක් නෙමෙයි. හැබැයි දේශපාලනයේ තිබිච්ච ඒ පළපුරුද්ද, ඒ ප්‍රැක්ටිස් එකෙන් එයා ගම්මුදාව, උදාගම් සංකල්පය, සෙවන, එතකොට ඇඟලුම් කල්මහන්ත 200 ගණනක් ඉදි කරලා රටට බිලියන් ගණන් මේ විදේශ විනිමය ගේන්නට සැලසුවා. අදත් ඒ විදේශ විනිමයෙන් තමයි රටේ බොහෝ දේවල් විසඳෙන්නේ, ඇඟලුම් කම්මහල් වෙනින් එන. ඉතින් එතකොට මේ වගේ මම හිතන්නේ මේ දැන් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තොත් 30 වසරක යුද්ධේ නිමා කරා. ඒ අයගේ උගත්කම් ගැන රටේ කොහෙවත් කතා කරලා නැහැ. හැබැයි ඒ අය දෙයක් කරා, ඒ ඇවිල්ලා දේශපාලන පළපුරුද්ද සහ අත්දැකීම නිසා. ඉතින් මං හිතනවා එහෙමනම් අර ඔය කැටගරයිස් කරන එක අට පාස් නැති කලාකරුවන්ට දේශපාලනේ සුදුසු නැහැ, මේ කැටගරි එක නෙමෙයි බලපාන්නේ. මං හිතනවා එහෙම අර මේ අධ්‍යාපනයක් නැහැ, හරි සුදුසු නැහැ කියලා හරි අර පහත් කරලා සලකන්න එපා. තමන් ඉන්න කැටගරි එක මොකක් වුණත් ඇත්තම අවංක හැඟීමක් තියෙනවා නම් රට වෙනුවෙන් සේවයක් කරන්නට, ඒ හැඟීම ඇත්තටම අවංක නම්, ඒ අයට ඉඩක් ලැබෙනවා නම්, ඒ අය සාධනීය දේවල්, සුභවාදී දේවල් කරනවා නම් මම හිතන්නේ ඒ අයගේ උගත්කම ගැන හිතන එක වැඩක් නැහැ. හැබැයි කොයිතරම් උගත් වුණත් වැඩක් නැහැ රටට නිෂ්ඵල දේවල් කරලා රටට
වංචාවල් කරලා තියෙනවා. ඔව්. ඔබතුමා කියන්නේ අට පාස් නැති කතන්දරේ. ඔබතුමියනේ මං කිව්වේ. ආ නෑ නෑ මට නෙමෙයි මට කොහොමද ඒක අදාළත් නෑ. ගොඩක් දැන් සම්මන කට්ටියට උපදෙස් දෙනවා නේද? ඔව්. බෝධනා ඉන්න කරත් මේ ගොල්ලෝ අට පාස්වත් නෑ කියලා. දැන් ගොඩක් කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ යන්න ගන්නවා. දැන් ඔතනත් ආවේ අපි කලාකාරයේ පාසෙන් දෙන්නේ අරගලයට ඇවිල්ලා මෙතන සිද්ධ වෙලා අහිමනේ පාර්ලිමේන්තුවේ යන්න පොඩ ට්‍රයි කරේ. අපි අහන්නේ මොකක්ද තියෙන මුත්‍ය මම ඇවිල්ලා අනිවාර්යෙන් අහන්න පුළුවන්. මම ඇවිල්ලා මේ මේ මොහොත වෙන විටත් පශ්චාත් උපාධියක් මාධ්‍ය පර්යේෂණය ගැන පශ්චාත් උපාධියක් හදාරන කෙනෙක්. ඉතින් සංගීතයේ පැත්තෙන් කලාව පැත්තෙන් ගත්තොත් මං සංගීත විශාරදවරයක්. ඉතින් අනිත් පැත්තෙන් දේශපාලන ඩිප්ලෝමා එකක් තියෙන කෙනෙක් මම දේශපාලන විද්‍යාව ගැන. ඉතින් මං කියන්නේ මේවා එකින් එක අපි මිනිස්සුන්ගේ හොයලා බලන්නට ගියොත් අරගලයට ආපු බොහෝ අය උගතුන්. මං ඒක කියන්නට ඕනේ. පාර්ලිමේන්තුවේ යන්නේ බලාපොරොත්තු වෙන මොකක් කරන්නද මේ රට? මං අර ඉස්සෙල්ලා කිව්ව දේ වෙනුවෙන් මං අරගලයට ආවෙත් කුස්සීන් අම්මාට අම්මාගේ අම්මා කියන සංකල්පේ මව්වත් ගුණයට හෙනවදිනකොට. ඒ කියන්නේ අපි දන්නවා මේ රටේ අපි ওই පහුගිය යුගයේ ක්‍රියා කලාපයන් එපා 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 කියපු යුගය ඒ අය තමයි අපිව මෙතනටපත් කරේ. ඒකට අහන්න ඉස්සෙල්ලා දුන්නේ ජනතාවන් කිව්වේ 225 එපා කියලා. මමත් එතන හිටියා. මමත් එතන හිටියානේ. හැබැයි මමත් එතන හිටියන්නේ 225 එපා කියන තැන මමත් හිටියා. මම අවංකව කතා කරන්න එපා. හැබැයි අද අපිට සිද්ධ වෙලා නැද්ද මේ ඉන්න කඳුරු වලින්ම සුදුසුම කඳුර තෝරගන්නට? ඒක නෙමෙයිද මේ දේශපාලන ප්‍රවාහයේ සිද්ධ වෙන්නේ? ඒක නෙමෙයිද? ඒ කියන්නේ අපි කොයිතරම් උත්සාහ කරත් දැන් එහෙමනම් මෙන්න ඉඩක් දෙන්න. දැන් තියෙන ඔබට තව ඉඩක්. DNA කියන්නේ අලුත් ඉඩක් ඔබට හිතන්නට ඉඩක් හදලා දෙන අලුත් තැපැල් පෙට්ටිය අපේ සිම්බල් එක. ඔන්න ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා මේ කියන අලුත් මිනිසුන්න අලුත් අයට. මේ ඔබ හිතනවා නම් ඒ අට පාස් නැති අය කියලා නෑ. ඒ අය ගොඩක් ඉගෙන ගත්ත. ඇත්ත වශයෙන්ම මම අර කඳුර මේ කැටගරි එක වැඩක් නැහැ කියලා කියන්නේ මේ හැඟීමයි වටින්නේ. රටට යම්කිසි සේවයක් කරන්නට තියෙන කැමැත්ත ඒ කැපවීම වෙන්නට පුළුවන් නම් ඒ අයිට ඉඩක් දෙන්න කියලා මම ආරාධනා කරනවා. මම කාටවත් ප්‍රහාර එල්ල කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙච්ච දේ වුණා. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා දැන් එතුමත් දේශපාලන ප්‍රවාහය තුළ බලාපොරොත්තු වෙන්නේ එතුමාට බලය ගන්නට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එතුමාගේ ගමන යන්නට හදවතින්ම සුපපත් පතනවා. මම හිතන්නේ ඒක පුළුවන් වේවි කියලා මේ වෙලාවේ. විපක්ෂ රටට මේ හොඳ විපක්ෂයක් ඕනේ නේද? ඒ කියන්නේ රටට ඇත්තටම පවර්ෆුල් විපක්ෂයක් ඕනේ. ඉතින් මං දන්නේ අපි දන්නේ මේ පහුගිය යුගයන්වල සිද්ධ වෙච්ච දේශපාලන පෙරලිත් එක්ක සමාජයට හොඳ විපක්ෂයක් වුණොත් එතුමාට රටේ අගමැති වීමටත් හැකියාව ලැබෙන්නට ඉඩ තියෙනවා. ඉතින් මං කියන්නේ අපි දේශපාලනයේ වෙන සිදුවෙන පෙරලි අපි හෙට මොකද්ද වෙන්නේ කියනක අපිට අද තීරණය කරන්න බෑ. මොකද මේ රටේ අපි දන්නවා මෑතම ඉතිහාසයේ මේ ජනතා අරගලයක් ඇති වෙච්ච රටක්. එතකොට හෙට දවසේ අපි එහෙම දෙයක් සිද්ධ වෙන්නට එපා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම දේශපාලනයේ සිදුවෙන මොනයම් පෙරලීකින් හරි එතුමාට සමාජ අගමැති වෙන්නට පුළුවන් වේවි. අපි දන්නේ නැහැ. හැබැයි දැනට මට හිතෙන විදිහට මම කලකිරීමෙන් ඉන්නේ එතුමා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ඇයි පක්ෂය වෙනුවෙන් දරදිය දුපු මට නොදුන්නේ කියන එක සහ පෞද්ගලිකව කතා කරා. ගොඩාක් කතා කරා මම. ඒ ගොඩාක් කතා කරෙත් එතුමාගෙන් මොකද්ද මට ලැබෙන ෆීඩ්බැක් එක කියලා බලන්න. ඇත්තටම එතුමා ඉතාම අවංකවම හොඳ හිතින් මාත් එක්ක කතා කරා. මම ඒක කියන්න ඕනේ. මං අර සාපේක්ෂ වශයෙන් ඉතාම හොඳ ගුණදම් තියෙන මිනිස්සෙක් විදිහට අරගලෙදිත් එතුමාව දැක්කා. ඒ නිසා මම එතුමාගේ කණ්ඩායම තෝරගන්නේ. හැබැයි මෙතනදී එතුමා මට දිගින් දිගට කියන්න ගත්තා විනිවිද පරීක්ෂණයක් ඉල්ලුවාම පරීක්ෂණය දෙන්න පුළුවන් ඡන්දෙන් පස්සේ. සාධාරණත්වයක් ඉටු කරන්න කිව්වම සාධාරණත්වෙ ඉටු කරන්න පුළුවන් ඡන්දෙන් පස්සේ. ඉතින් මේ වගේ වචන මං හිතන්නේ අනිත් එක තමයි එතුමා දිගින් දිගට කියන්න ගත්තා. අන්තිම මොහොතේ 10 වෙනිදා රෑ 10:51ට හේෂාට කතා කරාටත් පස්සේ තමයි මේ වෙනස සිදු වෙලා තියෙන්නේ. ඒතර එතුමා මට කියන්නට ගත්තා නොමිනේෂන් බෝඩ් එකේ ඉන්න තැනදී හේෂා ඇවිල්ලා කිව්වා කියලා මම කැමැත්තෙන් ඉල්ලා අස්ුණා කියලා. ඉතින් මං අහන්නේ මම එතුමා නිසා දේශපාලනයට ආපු කෙනෙක් එතුමාගේ ආරාධනාවෙන් මම
ප්‍රතික්ෂේප කරන තැනකදී එතුමා මගේ ස්වාමි පුරුෂයාට කතා කළා කියන කොහොම හරි එක්කන් එන්න කියලා. ඒ අනුව තමයි මම පොළොන්නරුව වේදිකාවට නැගෙන්නේ. ඒ විශ්වාස කරපු නායකත්වය මට කියනවා නම් තමිත මේ සියල්ල සිදු වුණේ මම මගේ දැනුවත්කමක් නැතුව කියලා. මම හිතන්නේ තව දුරටත් මට ඒ කියන වචන විශ්වාස කරගන්නට බැරි තැනකට මම වැටලා තියෙනවා. ඉතින් මම දන්නේ එතුමා ඡන්දෙන් පස්සේ මොකද්ද මම වෙනුවෙන් ඉෂ්ට කරන්න යන සාධාරණේ කියලා. හැබැයි මම තවමත් බලන් ඉන්නවා. මම දැන් ඉන්නේ DNA එකත් එක්ක. මම DNA එකේ ඉඳන් මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම ෆයිට් කරනවා විතරක් නෙමෙයි, රටේ සීලු කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, සීලු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපි දන්නවා, අපි දකිනවා අද සමාජයේ කොයි තරම් මේ බිල්ඩින් වලින් පැනලා මැරෙන දරුවන් මෙන්ටැලිටි එක කොහෙටද අරන් ගිහිලා තියෙන මේ නව තාක්ෂණය හරහා. මේවා රටේ ප්‍රශ්න. මේ ප්‍රශ්න එළියට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මේ කියන සියලු දේවල් කතා කරන්න. ඔබට මිය රද්දපුරේ වේදිකාවටත් නැගිනවද DNA? අනිවාර්යෙන්ම. හේෂමල්ලි හම්බ වෙයි. මට සුහදව කතා කරන්න පුළුවන්. මම හේෂට කළ වරදක් නැහැ. හේෂයි මට වරදි කරලා තියෙන්නේ. මට ඔහොම නෙමෙයි. ඉතින් මගේ බෙල්ල කපලා දාන්නේ ඒගොල්ලන් හැදුවට. ඒගොල්ලන් දන්නේ මේ දේශපාලනය කියන එක සහ දේශපාලනයට එහා ගිය මිනිස්කම කියන එක නැති වෙච්ච තැන සෝබා දහමේ විඳින්න වෙන දඬුවම් අනිවාර්යෙන් ඒ යට විඳින්නට වෙනවා. ඉතින් ඒ නිසා මට කිසිම තරහක් නැහැ හේෂත් එක්ක. හම්බුනොත් මම ඒ මල්ලි කියපු කටින්ම ඉතාම සහෝදරාත්මක මල්ලි කියලා කතා කරන්න මට පුළුවන්. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.